Net News. අයිබෝන් උදසන 6යි විනාඩි 25යි මාධ්‍යචර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වේරකෝන් ප්‍රවෘත්ති සංස්කරණයේ තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල වෙට් වැඩිවීමෙන් ක්‍රීඩා භාණ්ඩ මිලත් ඉහළට टेनिस बोलयाक 1200යි වොල් බෝලයක් 18000යි පොලිසියේ පුරප්පාඩු 23000ක් IMF එකෙන් ලංකාවට බේරෙන්න බැරිද අපිට IMF මේ ආකෘතියෙන් එළියට යන්න බැරි වෙලා තියෙන්නේ අපි දිගටම මේ තල්ලු කරන එක ව්‍යාපෘතියක් විදිහට හදාගෙන ඒක ඒගොල්ලන්ගේ මෙනු එකම ක්‍රියාත්මක කරන්න ගියොත් 18 වෙනි වතාවත් තල්ලු කරන්න වෙනවා 20 වෙනි වතාවත් ඔහම යන්න වෙනවා ආසියානු යෝන් කුසලානෙන් ශ්‍රී ලංකාව ඉවතට ගාසා තීරය ගැන ඊශ්‍රායලෙන් දරුණු තීරණයක් net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් net news net news වෙඩ්බතු ඉහළයාම හමුවේ ක්‍රීඩා භාණ්ඩ මිලද අධික ලෙස ඉහළයාමේ අවධානමක් ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ටෙනිස් බෝලයක මිල රුපියල් 1000ක් මවායාමේ හැකියාවක් පවතින බවයි. සෙසු ක්‍රීඩා භාණ්ඩ මිලද දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළ යන බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළ කළේ. දිස්ත්‍රික් සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ තියෙනවා. දැන් අද ඒවයි භාවිතා කරන මිල 100%ට 300%කින් වැඩි කළා. ස්විමින් පූල් එක, ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එක. ඉතින් මේක නඩත්තු වලට වීදම් වැඩි වෙච්ච බව අපි පිළිගන්නවා. විදුලි බිල සහ අනිකුත් මිල වල අපි ඉල්ලීමක් කරලා අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ එකඟ වුණා. පාසල් දරුවන්ට විදුහල්පතිවරයා හෝ පාසල් මගෙන් ඉල්ලුම් කරන. ඒක බැඩ්මින්ටන් වෙන්න පුළුවන්, වෙනමලයක් හරි වෙන්න පුළුවන්, ස්විමින් වෙන්න පුළුවන්. පාසල් දරුවන්ටවත් සහන මිලක් ලබා දෙන්න පුරතිබිත්ත මිලට කියලා. හැබැයි අද වෙනතුරු ඒ චක්‍රලේඛය ගහලා නැහැ. මේ වැට් ප්‍රශ්න ගැන කතා කරලා ක්‍රීඩා සම්බන්ධව 97 ලැජිස්ත්‍රයේ ක්‍රීඩා භාණ්ඩ වලට අද ක්‍රීඩා භාණ්ඩවල මිල එදා අපි සෙල්ලංකඩ රුපියල් 100%ට 150% තිබෙ ටෙනිස් බෝලේ අද 10,200යි රුපියල් 3000ට තිබෙ වොලිබෝලේ 10,000යි 15,000යි පහුගිය කාලේ 18,000යි ඒක නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන හදපු ක්‍රීඩා පිට සියල්ලක්ම අද ක්‍රීඩා භාණ්ඩ නැති නිසා අද පලාස බාවලින් මට බෙදන්නෙත් නැහැ ඔබතුමාල බෙදන්නෙත් නැහැ අපිට විමධගත ඇත්තෙත් නැහැ අද ක්‍රීඩා පිට සේරම වැහිලා ගිහිල්ලා දැන් වැට් බැද්ද ගහීම තුල තවත් ක්‍රීඩා භාණ්ඩවලට 120%ක් යෙදෙනකොට ක්‍රීඩාව කුජීතම වෙනවා ඊට පිළිතුරු ලබා දුන් ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුවේ වැඩබද්ද හේතුවෙන් ක්‍රීඩා භාණ්ඩ මිල ඉහළ යාමේ ගැටලුවට මේ මොහොතේ විසඳුමක් නොමැති බවයි. අයිතරම මේ කරේ ගෙවි වෙනවා විශේෂයෙන්ම ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මොකද බදුල්ල ගත්තොත් එම බදුල්ල ක්‍රීඩාංගනයේ වගේම ක්‍රීඩාංගනයක් දරුවෝ විශේෂයෙන්ම පිටින්නට එන එක අඩු වෙලා තියෙනවා ලංකාවේ සමස්තයක් ලෙස ගත්තොත් විශේෂයෙන්ම මයිතර ඒක ක්‍රීඩා විතරක්ම නෙමෙයි සමාජයේ වෙලා තියෙන වෙනසත් එක්ක දුරකතනෙත් එක්කම තමයි දරුවෝ ඉන්නේ. ඒ නිසා මයිතර මේ මිල ඇත්තටම විශාල ප්‍රශ්නයක් කරනවා දරුවන්ට පිටින්නට එන එක පවා මම සම්බන්ධයෙන් කරන්න ඕන චක්‍රලක වෙනස් කරන්නත් ඒ වගේ අපි ක්‍රීඩාංගන පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න ලොකු උත්සාහයක් තියෙනවා මොකද මේ මේන්ටේනන්ස් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා විශ්න මේ කෙසේ වෙතත් මේ වෙනකොට මේකේ බ්‍රෑන්ඩින්ග් කරලා ස්පොන්සර්ෂිප් අරගෙන ඒගොල්ලන්ටත් ඉවෙන්ට්ස් කළා හැබැයි පලාතේ දරුවන්ට නොමිලේ මේ පිටින් වලට එන්න පාස් එකක් හදලා දෙන්න සාකච්ඡාවක් යනවා අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ එක්ස්පර්ට් නොලෙජ් එක නැහැ ගොඩක් දේශපාලන පත් කිරීම කරලා තියෙන්නේ තනකොළ කපන්න දාලා තියෙන්නේ කවුරු හරි දේශපාලන වැඩ කරපු කෙනෙක් ඒ මිනිහා තනකොළ කපන්නෙත් නැහැ ඒ නිසා මුළු චක්‍රේම කඩා වැටලා තියෙන්නේ ඉතින් ඒකට අලුත් වැඩසටහනක් කරලා මාස මේකට උත්තරයක් ලබා දෙන්නම් වැට් ප්‍රශ්නේ මම දැන් ඇත්තටම අපි ඔක්කොටම බලපාන ප්‍රශ්නයක් හැබැයි ඒ සම්බන්ධයෙන් මතර ඉදිරියේදී අයම් ක්‍රියාමාර්ගයක් ගැනීම මොකද රට ස්ථාවර කරගන්නත් ඕනේ මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය සේවයේ පුලප්පාඩු 21,422ක් පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පිළිතුරු ලබා දුන්න අවස්ථාවේදී ලබන වසරේ පොලිස් සේවයට නිලධාරීන් 5000ක් බඳවා ගන්නා බවයි අමාත්‍ය ටිරන් අලස් සෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21,422ක් විශේෂ කාර්ය බලකායේ පුරප්පාඩු 2,345ක් ඇති අතර නිලධාරීන්ගේ හිඟයක් ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට නිලධාරීන් සුදුසු පරිදි ස්ථානගත නොවීම නිසා නොව පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නව නිලධාරීන් බඳවා නොගැනීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව 2023 වර්ෂයේ නිලධාරීන් 2000ක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.
මේ අතර පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කළ 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද අවමවර්ධන මහතා සිසහතිකය සටහන් කර තිබෙනවා. එමෙන්ම පසුගිය 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත සංශෝධන බදු සහ මුදල් පනත් කෙටුම්පත්වලටද කථානායකවරයා සිසහතිකය සටහන් කළ බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව 2023 අංක 32 දරන එකතු කළ අගය මත සංශෝධන බදු පනත 2023 අංක 33 දරන මුදල් පනත සහ 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වනවා. මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලාවිටි ප්‍රවසුවේ නව බදු ගුණයක් ලියාපදිංචි කළ යුතු නීතිය ලබන වසරේ සිට ලියාපදිංචි කළ යුතු ක්‍රමවේදය ලබන වසරේ සිට සරල වන බවයි. වාහනයක් ලියාපදිංචි කරනවා නම් මේ අපි බදු ලියාපදිංචියක් ඉල්ලනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඌ අනිවාර්යෙන් බදු ගෙවිය යුතුයි කියලා. ඌට ලියාපදිංචි වෙන පහසු ක්‍රමයක් අපි ලබන වර්ෂයේ හදනවා. 2024 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත 3 නවර කියවීම ඊයේ සම්මතුනේ වැඩි ඡන්ද 41කින්. ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 81ක් පමණයි. එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවද කථානායක මහින්ද අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. හිටපු ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහ ඡන්දය ප්‍රකාශ කළේ අයවැයට විරුද්ධවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සිවි විග්නේශ්වරන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ නැහැ. ශ්‍රී ලංකාව වර්තමානයේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවයි නිදහස ජනතා සභාවේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ ඒ රාත්‍රියේ ප්‍රචාරය වූ net fm unlimited වැඩසටහනට එක්වමින්. දැන් ඕකේ සමහර තැන් අර අපිට ගැළපෙන්නේ නැති තැන් තියෙන නිසාද IMF හොඳ නෑ වගේ අදහසක් එන්නේ. ඒ කියන්නේ නිසි මූල්‍ය විනයක් පවත්වා ගැනීම, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම, වියදම සීමා කර ගැනීම, දූෂණය අවම කර ගැනීම, පාඩු නැතුව ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම. ඒවා රටකට, ඒ කියන්නේ අපි ව්‍යාපාරයකට ගත්තත් පැවැත්මට හොඳයිනේ. නමුත් රටක් විදිහට අපි එකඟ වෙන්නේ ලංකාව වගේ දේශපාලන මොඩලයන්ට ඒක ගැළපෙන්නේ නැති හින්දාද? දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි. දැන් එකක් තමයි මේක හරියට අර වාහනයක් නැවතුනහම තල්ලු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට දැන් ඒක අර ෂණිකව යම්කිසි අවස්ථාවක ලබා ගන්න උදව්වක්. හැබැයි හැමතිස්සෙම වාහනේ තල්ලු කරන්න දෙන්නේ වාහනේ දාගෙන යන්නේ නැහැනේ අපි. දැන් IMF එක කියන්නේ ඒ වාගේ මේ රටක ආර්ථිකයට යම් තල්ලුවක් ලබා දෙන්න ආයතනයක්. ඒ හැදුවේ මේකට. හැබැයි මේ තල්ලු කරන එක ප්‍රොජෙක්ට් එකක් කරගන්න නෙමෙයි. දැන් අපිට IMF මේ ආකෘතියෙන් එළියට යන්න බැරි වෙලා තියෙන්නේ අපි දිගටම මේ තල්ලු කරන එක ව්‍යාපෘතියක් විදිහට දාගෙන එක පාරක් තල්ලු කරා ටිකක් දුර ගිහලා නැවතුණා දෙවෙනි පාර දැන් 16 වතාවක් එහෙම තල්ලු කරා දැන් මේ ඒගොල්ලන්ගේ මෙනු එකම ක්‍රියාත්මක කරන්න ගියොත් 18 වෙනි වතාවක් තල්ලු කරන්න වෙනවා 20 වෙනි වතාවම යන්න වෙනවා දැන් සමහර රටවල් මේකෙන් එළියට ආවේ ඒ තල්ලුව අරගෙන ස්ටාර්ට් කරගෙන ඒ තල්ලු කරන අය කියන මෙනු එක අයින් කරලා තමන්ගේ මෙනු එකකට වැඩ කරපු නිසා ඉන්දියාව ගත්තත් ඉන්දියාවත් අමාරු අවස්ථාවල මෙහෙම කරා තායිලන්තය තව ලෝකයේ සමහර රටවල් මේ වැඩේ මේ විදිහට කරගත්තා හැබැයි ඒගොල්ලෝ ඉතාම අර සටකපට වුණා රටවල් විදිහට පොලිසීස් වලින් ප්‍රතිපත්ති වලින් ක්‍රමානුකූලව මේකෙන් ඩීවීඑට් වෙලා තමන්ගේ රටේ ආර්ථිකය හදන තැනට ආවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කොන්දේසිගත වීම හරහා රටට සිදුවන වාසි සහ වාසි පිළිබඳද මෙහිදී අදහස් පළ වුණා. මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. IMF එක ප්‍රශ්නයක් දැස බලන්නේ growth based approach එකක්. growth කියන්නේ වර්ධනය ගැන විතරයි බලන්නේ. හැබැයි රටක් කියන්නේ වර්ධනය විතරක් නෙමෙයි බෙදා හැරීම සම්බන්ධ ප්‍රශ්නකුත් තියෙනවා. රටක ආර්ථික වර්ධනය මේ නම්බර් එක දිහා විතරක් බලාගෙන දැන් රට දියුණු කරන්න කම්පැනි හතරක් විතර තිබුණත් ඇදින එහෙම නම් පිට රටින් අපි සල්ලි ගේනවනේ. හැබැයි දැන් එහෙම රටවල් තියෙන දැන් ගත්තොත් ඔය ඩුබායි හරි කටාර් වගේ රටවල් ගත්තොත් ඒ රටවල් වල රටේ ඉන්න අයට වැඩිය වැඩක් නැහැ නේ. ඒගොල්ලන් සල්ලි ටික බෙදලා දෙනවා. මොකද වෙන විදිහකට සල්ලි හොයාගන්න
distribution කියන එකත් අපේ වගේ රටක ඉතාම වැදගත් කාරණයක්. ඒක රජය විසින් කරනවා නෙමෙයි. සමහරට මාකට් එකෙන් වෙන්න පුළුවන්. වෙළඳපොලේ. නමුත් ඒක කොහොමද කරන්න කියන එක ගැන හිතන්න ඕන. අපේ IMF ප්‍රෝග්‍රෑම් එකේ මේක නෑ. distribution කියන එක ගැන හිතන්නේ නැහැ. අනිත් එක මේ අපි කියන්නේ මේ social security සහ සමාජ සුබ සාධනය කියන එක. මේ දෙකක් මේක. සමාජ ආරක්ෂණය සහ සමාජ සුබ සාධනය කියන්නේ දෙකක්. එතකොට social welfare කියන එක සමාජ සුබ සාධනය ඒ කියන්නේ අනිවාර්යෙන් රජය කරන්න තියෙනව. අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය වගේ සංස්කෘතිය කියලා ගන්න මම ඔය පළල් සංස්කෘතික කාරණා තියෙනවා. රජයකට ඉන්වෙස්ට් කරන්න වෙනවා. රටකට මේ සංස්කෘතික කාරණා ඉන්වෙස්ට් කරන්න ඕන. අධ්‍යාපනයේ අපි රජයක් විසින් යම් කිසි දුරකට ආයෝජනය කරන්න ඕන. සෞඛ්‍යයට ඕන. එතකොට ඒව සමාජ සුබ සාධන වැඩ. මේක අනිවාර්යෙන් රකින්න වෙනවා. දැන් මේක ගැන එච්චර හිතන්නේ IMF එක බලන්නේ නම්බර්ස් දිහා, growth එක දිහා මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහභාගී වූ net fm unlimited සම්පූර්ණ වැඩසටහන net fm youtube නාලිකාවට පිවිසෙන ආරම්භය හැකි. උඩවලව ජලාශය වෙල්ල වසා තිබෙන දිනයන්ෙහිදී භාවිත කළ හැකි විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව උඩවලව ඇඹිලිපිටිය හරහා 13 කනුව දක්වා වන මාර්ගය භාවිත කළ හැකි බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසුවේ. උඩවලව ජලාශය පිටවාන නිර්මිතියට අදාළ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා වෙල්ල හරහා වන මාර්ගය හෙට දිනේ සිට ලබන 22 වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමෙනවා. ලබන 23 වනදා සිට ජනවාරි 6 දක්වා එක් මන් තීරුවක් ගමනාගමන වෙනුවෙන් විවෘත කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසුවේ. ඒ ජනවාරි 7 වනදා සිට ජනවාරි 14 වනදා දක්වා එම මාර්ගය යළි සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා. සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා මාර්ගයේ ජනවාරි 15 වනදා සිට යළි විවෘත කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ. පල්ලේ කැලේ එලිමහන් සිරකඳුරේ බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර මූලස්ථානයට මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ මූලික විමර්ශනයකට යටත්ව එම නිලධාරියා ස්ථානමාරු කළ බවයි. එම බන්ධනාගාර අධිකාරීවරයාගේ නිලනිවසේ වැඩ කටයුතු සඳහා යොමු කර සිටි සිරකරුවෙකු බීමත්ව එම බන්ධනාගාරයේ නිලධාරීන්ට මරණ තර්ජන කරමින් කලහකාරී ලෙස හැසිරී තිබුණා. ඊට අදාළවයි එම බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර මූලස්ථානයට මාරු කර යවා ඇත්තේ. මැණික් කපනයනේ සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පවසනවා. එහි අපනයන සේවා සහ අපනයන අලවියංශයේ අධ්‍යක්ෂ අමල්තෙන්නකෝන් net news කළ විමසීමකදී පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මැණික් කපනයන ආදායම 16.5% වර්ධනයක් පෙන්නුම් කරන බවයි. මේ වෙනකොට අපනයනාංශයේ වර්ධනයක් තියෙනවා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේදී 16.53% වර්ධනයකට තියෙනවා. මේ මම කියන්නේ 11 වෙනි මාසයේ 24 වෙනිදා වෙනකොට තියෙන වාර්තා. ඒ අනුව තමයි මේ වර්ධනය තියෙන්නේ. එතකොට 2022 47 වෙනි සතිය වෙනකොට මුළු අපනයන ආදායම තිබුණා $387.36. නමුත් 2023 ඔය 47 වෙනි සතිය වෙනකොට $451.738ක් තියෙනවා. ඒ වර්ධනය තමයි 16.53% කියලා අපි සටහන් කරන්නේ. මේ වෙනකොට ඔබතුමාලා මොන මොන රටවල් වලටද වැඩි වශයෙන් මේක එක්ස්පෝට් කරන්නේ? ප්‍රධාන වශයෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, හොංකොං වගේ තමයි මේ ප්‍රධාන අපරාධ රටවල් ලාති. ලංකාවේ මැණික් සම්බන්ධයෙන් ලෝක විද්‍යාවේ මැණික් වර්ග වලින් විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. මැණික් වර්ගයෙන් විශේෂයෙන්ම ලංකාවේ නිල් මැණික් සඳහා තමයි ප්‍රමුඛතාවය සහ මේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඊට අමතරව අනිත් පුෂ්පරාග වගේ අනිත් මැණික් සම්බන්ධ ඉල්ලුමක් තියෙනවා. අපනයනේදී අපි බලුවොත් එහෙම ප්‍රධාන වශයෙන්ම නිල් මැණික් තමයි ලංකාවේ ප්‍රමුඛතම අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 2022 අපි දැන් කතා කරන්න පුළුවන් වෙන්නේ 11 වෙනි මාසයේ 27 වෙනිදාගෙනේ සතිය ගත්තොත් එහෙම 47 වෙනි සතිය වෙනකල් ගිය අවුරුද්ද අපිට අධිකාරී ආදායම හැටියට අපනයන සේවකාස්තු ලැබිලා තියෙන්නේ මුකියල් මිලියන 221.2. නමුත් මේ අවුරුද්දේ 47 වෙනි සතිය වෙනකොට මිලියන 238.63ක අපනයන සේවකාස්තු අධිකාරිය තියෙනවා. එතනත් වර්ධනයක් තියෙනවා අපනයන සේවකාස්තු වල. විශේෂයෙන් ඉල්ලුමක් තියෙන ලංකා මැණික් වලට. මොකද ලංකා මැණික් වල තියෙන ගුණාත්මක භාවය සහ මේ ප්‍රමාණාත්මක භාවය කියන සාධක දෙකම බලපාලා තිනවා මේ ලංකාවේ මැණික් කොටු තියෙන ඉල්ලුමට ඔකොරිත පොලේ තියෙන ඉල්ලුමට. එතකොට අපි ඉදිරියේදී ලබන අවුරුද්ද අපි විදේශීය ප්‍රදර්ශන 9කට මම දෙන්න සරසම් කරලා තියෙනවා. අයවැය ඉදිරිපත් කරලා තියෙනවා අධිකාරිය අයවැය ලේකනවට. තවදුරටත් අපි අපනායන ප්‍රමාණය වැඩිවෙන සුදුසු සරසම් මොනවද කියන එක මේ දවස් අපි සාකච්ඡා කරමින් පවතිනවා.
වයස වෘදු 19න් 15 යන කුසල අනක්‍රක තරඟාවලියේ නිවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා. ඒ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව සමග පැවති තරඟයේ බංග්ලාදේශ ජයගන්නේ කඩලු 6කින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා වයස වෘදු 19න් 15 කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩලු 9ක් දැවී රසකලේ ලකුණු 200ක් පමණයි. එම ඉලක්කය 41 වන පන්දුවාරයේදී කඩලු 4ක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාව ජයගත්තේ එක් තරඟයක් පමණයි. ඒ ජපානයට එරෙහිවයි. බංග්ලාදේශ හමුවේෙන්ම එක්සත් අරාබි එමිරාජ් හමුවේද ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ඒ අනුව ඒකාණ්ඩෙන් පාකිස්තානය සහ ඉන්දියාවත් බී කාණ්ඩෙන් බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමිරාජ්යත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. අවසන් පූර්ව තරඟ දෙකම හෙට පැවැත්වීමට නියමිතයි. ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දරුණු තීරණයක් ගෙන තිබෙනවා. ඒ ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ගාසා යුද්ධය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයත් සමග මේදී අග්‍රාමාත්‍යවරයා පවස ඇත්තේ ජාත්‍යන්තර බලපෑම් නොතකා ඊශ්‍රායලය ගාසා යුද්ධය අවසානයේ තෙක්ම සිදු කරගෙන යන බවයි. තමාරමුණ ජයග්‍රහණය පමණක් බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවා. ඊශ්‍රායල් විදේශ මාත්‍ය එලි කොහෙන් පවස ඇත්තේ ජාත්‍යන්තර සහයෝගයේ ඇතිව හෝ නැතිව ගාසා තීරයේ යුද්ධය දිගටම පවතින ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම හමුවේ හමාස් සංවිධානයට විශේෂ වාසියක් හිමිවන බවයි ඔහු විශ්වාසය පළ කර ඇත්තේ. ඊශ්‍රායලයේ පාර්ශවයෙන් මෙවැනි තීරණයක් ප්‍රකාශයට පත් වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන ඇති පසුබිමකයි. ඊශ්‍රායලයට සහය දැක්වූ අමරිකාවද මේ වන විට ඒ සම්බන්ධයෙන් පසුවන්නේ දෙගිඩියාවකයි. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම හේතුවෙන් ගෝලීය සහයෝගය ඔවුන්ට අහිමිවීමට පටන්ගෙන ඇති බවයි. ඔක්තෝබර් 7 වනදා සිට පවතින ගාසා යුද්ධය හේතුවෙන් හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 1200ක් මිය ගියා. ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිය ගිය ගාසා වැසියන් සංඛ්‍යාව 14600ක්. Net News.